Hi everyone, Motherboard with ishu channel එකට ඔයාලවත් දැත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ලෑස්ති වෙන්නේ ඔයාලා ගොඩ දෙනෙක් ගොඩක් කාලෙක ඉඳන් මගෙන් ඉල්ලපු linen pant එකක් කොහොමද ලස්සනට මහගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මේකේ මම අද මේ විදිහට ඉනට ඉලාස්ටික් කරගෙන තියෙනවා. ඒ වගේම මේ විදිහට hooks අල්ලගෙන ඉනට ලස්සනට belt එකක් දාගන්න මම මහගෙන තියෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් belt එක දාලා අඳින්න. ඒ වගේම belt එක නැතුව වුණත් මේ pant එක ඔයාලට අඳින්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම pocket දාගෙන තියෙනවා. ඉතින් pocket මේ විදිහට උඩින් තමයි මම තියලා මහගෙන තියෙන්නේ. ඉතින් ඉදිරි දවසක කියලා දෙන්නම් ඇතුළට සැඟවුණු pocket කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනට belt එක මේ විදිහට ගැට ගහගෙන අඳින්න. ඉතින් ඒ වගේම බෙල්ට් එක නැතිව වුණත් මේ පෑන්ට් එක අඳින්න පුළුවන්. ඉතින් එහෙනම් බලමු අපි කොහොමද මේක ලේසියෙන්ම ලස්සනට මහගන්නේ කියලා. Social Blade දත්ත වර්තානුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ජනප්‍රියතම මැහුණාලිකාව ඔබ තාමත් subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඒ වගේම video එකක් දාපු ගමන් ඔයාගේ phone එකටම ගෙන්න ගන්න. ඉස්සරහ තියෙන bell icon එකක් click කරන්න. මුලින්ම බලමු අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. අද මම linen ටික තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට ඔයාගේ කලිසම මහගන්න අවශ්‍ය කරන උසමෙන් දෙගුණයක් සහ ඒකට ගල් පහක් විතර එකතු කරලා රෙදි ප්‍රමාණය කපලා අරගන්න. ඒ වගේම තමයි ඉලාස්ටික් අවශ්‍ය වෙනවා. ඉතින් මම අඟල ඉලාස්ටික් තමයි අද අරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ පෙන් ඉතිරි බඩු ටිකත් අවශ්‍ය වෙනවා මේ වැඩේ කරගන්න. අපි මුලින්ම මේ විදියට රෙද්ද දෙකට නමා ගන්න අවශ්‍ය වෙනවා පළල පැත්තෙන්. ඉතින් අස්වාට දෙක එකට හිටින්න මේ විදියට නමා ගන්න. අපි කලිසමේ ඉදිරිපස පළු තමයි මුලින්ම කපා ගන්නෙ. මේ විදියට මේ පැත්තට පළල පැත්තත් ඒ වගේම අස්වාටියේ පැත්තට උස පැත්තත් අපි අර ගන්නවා. ඉතින් මම මුලින්ම මේ විදියට උඩින් රේඛාවක් ඇඳ ගන්නවා රෙද්ද ඇද තිබුණොතින් ඉවත් වෙන අවශ්‍ය වෙන නිසා. ඊට පස්සේ එතන ඉඳන් ඉදිරියට අපි අපේ ඉනවඩමින්ම මෙන්න මේ විදියට හතරට නමලා ටේප් එක හතරෙන් බෙදා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මගේ 30ක් තියෙනවා. ඒක මේ විදියට හතරට නමලා මම බෙදා ගන්නවා. එතකොට මට අඟල් 7ක් ලැබෙනවා. ඉතින් වෙනද නම් අපි ඒකට අඟලක් එකතු කළා තමයි තද කලිසමක් නම් කරගන්නේ. ඉතින් අද මේක ලිහිල්වට ඉලාස්ටික් දාගන්න නිසා මම ඒකට තවත් අඟල් 3ක් එකතු කරනවා. ඉතින් ආඩර් රැලි වැඩිපුර අවශ්‍යයි නම් ඊටත් වඩා තව අඟලක් දෙකක් එකතු කරන්න පුළුවන්. ඒ වගේම රැලි ප්‍රමාණය මම අහලා තිනට වඩා අඩුවෙන් අවශ්‍යයි නම් ඊට වඩා අඩුවෙන් එකතු කරගන්න. ඉනවට මෙම්ම හතරෙන් බෙදලා සම්පූර්ණ අඟල් 4ක් එකතු කරගත්ත මෙම්ම මේ විදියට රේඛාව ඉදිරියටත් පහළටත් මම ලකුණු කරනවා. ඉතින් 4කට වඩා වැඩියෙන් ඔයා එකතු කරා නම් ඒ විදියට ලකුණු කරන්න එපා. පහළට ඒ 4ක් එකතු කළා තමයි මේ විදියට කරු ගැඹුර විදියට පහළට ලකුණු කරන්නේ. ඉතින් අපි මේ විදියට සාමාන්‍යයෙන් තදට අඳින කලිසමක නම් අපි අපේ ඉනවට මෙම්ම හතරෙන් බෙදලා ඒකට අඟල් 2ක් විතර එකතු කළා තමයි කරු ගැඹුර සොයාගන්නේ. ඉතින් මේක ටිකක් ලිහිල් වඳින කලිසමක් නිසා තමයි මේ විදිහට අඟල් 4ක් එකතු කළා ගියම පහළට අපි ලකුණු කරන්නේ. ඉතින් ඒක ලකුණු කරන කලින් මම මේ විදියට ඉහළ රේඛාව ඉදන් පහළට අඟලක් ලකුණු කරලා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඉතින් ඒ උඩ වාටිය මහගන්න අවශ්‍ය කරන ප්‍රමාණය තමයි මම මේ විදියට ලකුණු කරගත්තේ. ඉතින් ඊට පස්සේදී මම අර උඩින් ඇඳගත්ත රේඛාව ඉදන් පහළට තමයි අඟල් 11 මේ විදියට ලකුණු කරන්නේ කරු ගැඹුර විදියට. ඉතින් ඒ විදිහට ලකුණු කරලා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදියට රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ විදියට අඟල් 2ක් මේ විදිහට ඉදිරියට ලකුණු කරන්න. ඉතින් ඕනම කෙනෙකුට අඟල් 2ක් ඒ විදිහට ලකුණු කරාම හරියනවා මේ වගේ කලිසමක. මොකද ඉලාස්ටික් දාන කලිසමක් නිසා ඕනම කෙනෙකුට අඟල් 2ක් තියාගත්තම ප්‍රමාණවත්. ඊට පස්සේ මේ විදියට මුල්ලේ ඉඳන් උඩට අපි අඟලක් ලකුණු කරලා මේ විදියට අපේ කරු හැඩය ඇඳ ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ කලිසමේ උස ලකුණු කරගන්න. ඉතින් මට අඟල් 33ක් විතර උස අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට මම තවත් අඟලක් එකතු කරනවා යට වාටිය මැහෙන්න. ඉතින් ඊට පස්සේ පහලින් ඇඳගත්ත රේඛාව ඉදන් තමයි ඒ උස මනින්නේ. අර උඩම ඇඳගත්ත රේඛාව ඉදන් නෙමෙයි. මෙන්න මේ විදියට මම පහලට මගේ කලිසමේ උස ලකුණු කරගන්නවා. ඉතින් ඊට පස්සේදී අපිට පුළුවන් එතනින් මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. යට රේඛාවේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට අර උඩ ඉනේ තිබිච්ච ප්‍රමාණයම ලකුණු කරන්න. ඉතින් ඊට පස්සේදී අස්වාටිය පැති දැන් මේ විදියට අඟල් 1 ලකුණු කළා. මේ විදියට හැඩ කළා අස්වාටිය පැත්තෙන් ඇඳ ගන්න පහල වාටිය දක්වාම. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මේ විදියට අපේ කකුල වට මීම අවශ්‍ය ප්‍රමාණය මැනලා අරගෙන ඒක මේ විදිහට දෙකෙන් බෙදා ගන්න. මට 12ක් අවශ්‍ය වෙනවා. ඒක දෙකෙන් බෙදාගත්තා මට 6ක් ලැබෙනවා. ඉතින් ඒකට තවත් මෙහම වාසි අඟලක් එකතු කළා මම මෙන්න මේ විදියට ලකුණු කරගත්තා. ඉතින් පහල රේඛාව මේ විදිහට ලකුණු කරගෙන කරුවේ ඉඳන් එතෙන්ට මේ විදියට රේඛාවකින් ඔයාලට පුළුවන් යා කරගන්න. ඉතින් මේ විදිහට යා කරගෙන ඔයාලට පුළුවන් මේක දැන් කපා ගන්න. ඉතින් ඒ වගේම ඔයාලට මේකේ කකුල ලොකු වැඩි නම් ඔයාලට පුළුවන් යට රේඛාවේ ලකුණු කරන ප්‍රමාණය අඩුවෙන් ලකුණු කරලා සිහින් කලිසමක් වුණත් හදාගන්න.
ඉතින් ඒ විදියට කරුව පැත්තෙනුත් කපාගෙන මේ පැත්තෙනුත් අපි මේ විදියට හැඩ කරගන්නවා. අපි කලින් ඇඳගත්ත රේඛාව දිගේම ඉතින් මම මේ දුරටම කපාගෙන යනවා අස්වාටිය කපලා ඉවත් වෙන්න ඕන වෙන නිසා. ඉතින් මේ විදිහට අපි ඉදිරිපස පළු දෙක කපාගත්ත අපේ කලිසමේ ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මේක ආධාර කරගෙන පිටිපස පළුව කපාගන්න. ඉතින් ඉදිරිපස කළුව කපාගත්තට පස්සේදී මෙන්න මේ විදියට ඉතිරි වෙනවා කොටසක් ඉදිරියෙන්. ඉතින් ඒකේ මෙන්න මේ විදියට ඔයාගේ කලිසම පළුව තියලා බලන්න. ඔයාට පිටිපස පළුව කපාගන්න මෙන්න මෙතනින් අඟල් 3ක් විතර ඉදිරියට තියෙනවාද කියලා. ඉතින් එහෙම නැත්තම් ඔයාට සිද්ධ වෙනවා වෙනම හැයට පළල රෙදි කොටසක් අරගෙන මේ විදියට නැවතත් දෙකට මැදින් නමාගෙන මේ විදිහට කලිසම කොටස ඉදිරිපස පළු කොටස තියාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන කරුව ළඟ ඉඳන් ඉදිරියට අඟල් 3ක් තියාගන්න. ඉතින් ඕනම කෙනෙකුට 3ක් ප්‍රමාණවත්. ඉතින් ගොඩාක්ම අසාමාන්‍ය ලෙස මහත කෙනෙකුට නම් අඟල් 4ක් විතර තියාගන්න පුළුවන්. ඉතින් මේ විදියට අඟල් 3ක් මම ඉදිරියට තියාගන්නවා. තියාගෙන මෙන්න මේ විදියටම කරුව ළඟින් ඇඳගෙන එන්නේ. ඉන තියෙන හරියෙන් ඒ ප්‍රමාණයෙම ඇඳගෙන ඇවිල්ලා මෙන්න මේ හරියෙන් පොඩ්ඩක් හැඩ කළ ඇඳගන්න. ඉතින් පහල කරුවට සමාන්තරව නෙමෙයි මේ කඳින්නේ, මෙන්න මේ හැඩයට තමයි අපි ඇඳගන්නේ. ඉතින් මෙන්න මේ විදියට එකේලි හැඩයකින් තමයි අපි මේ විදිහට ඉදිරියට තියාගත්ත තැන ඉදිරිපස කරුව හා සමානව තියෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ වාටිය ළඟින් මෙන්න මේ විදිහට ඉදිරියට අඟලක් තියාගන්න. මේ විදිහට අඟලක් ලකුණු කරගන්න ඕනම කෙනෙකුට ඒ ප්‍රමාණය තමයි. ඊට පස්සේ මම මේ විදිහට සයිඩ් එකකින් අඟලක් උස්සනවා. ඉතින් ඒ විදිහට උස්සලා පොඩ්ඩක් කලිසමේ සයිඩ් එක මේ විදිහට හැඩ කරගන්නවා. ඉතින් ඊට පස්සේ කරුව ළඟ ඉඳන් ආවට පුළුවන් මෙන්න මේ විදිහට අර අපි පහල වාටි අඟලක් හැඩ කරගත්ත තැනට එනකන් මේ විදියට ගානට ඇඳගෙන එන්නේ. ඉතින් ඒකේ අතේ හුරුවට තමයි ඇඳගන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ විදියට පහලට එද්දී අඟලක ප්‍රමාණය තමයි තියාගන්න අවශ්‍ය වෙන්නේ. මෙතනින් මේ විදියට දික් කරලා ඒ ප්‍රමාණයට ඇඳගන්න. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕන විශේෂම දෙයක් තියෙනවා. ඉතින් ඉදිරිපස කකුලේ මෙන්න මේ විදියට කරුව ඉඳන් වාටිය දක්වා උස ඔයා අනිවාර්යයෙන්ම මැනලා අරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ප්‍රමාණයම පිටුපස කකුලේ තියනවාද කියලා ඔයා මැනලා බලන්න. ඉතින් මේ බලන්න චූටි වෙනසක් තියෙනවා ඒ විදිහට මැන්නට පස්සේ. ඉතින් ඒක ඔයා ලකුණු කරගෙන ඒක මෙන්න මේ විදිහට වාටිය ළඟින් උස්ස ගන්න. ඉතින් එහෙම නැත්තම් ඔයාට මේක මහගෙන යද්දි වැරදෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අන්නේ දේවා කලිසම මහද්දි මතක ඇතුවම කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ඉදිරිපස පළුවේ ප්‍රමාණයටම මේ පැත්තෙන් ඔයා මේ කොටස කපල ඉවත් කරන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදියට. ඉතින් පිටිපස පළුවේ වෙනස් වෙන්නේ කරුව ළඟින් ඉදිරියට යන ප්‍රමාණය සහ වාටිය ළඟින් මේ විදියට අඟලක් විතර අපි ඉදිරියට තියෙන ප්‍රමාණය තමයි වෙනසක් වෙන්නේ. ඉතින් ඒ විදිහට දැන් අපි කොටස් දෙකම කපාගෙන ඉවර වෙලා අපිට පුළුවන් මේ විදිහට උඩින් අඟලක් මාක් කරගත්ත රේඛාව කොටස් හතරටම යන විදිහට කට් මාක් එකක් දාගන්න. එතකොට අපිට මේක මහද්දි පහසුයි අපිට කොතනින්ද නවන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම පොකට් එක සඳහා රෙදි මේ විදිහට කොටස් හතරක් කපාගෙන තියෙනවා. ඉතින් අඟල් 9ක් උසට මම අරගෙන තියෙනවා. උස අඟල් 9ක් වුණාට මහුන් වාසි වලට අඟලක් ගියාට පස්සේ අඟල් 8ක් තමයි ලැබෙන්නේ. පළල අඟල් 6ක් තියෙනවා. ඒකෙත් මහුන් වාසි ගියාට පස්සේ පළල අඟල් 5යි ලැබෙන්නේ. ඉතින් මේ විදිහට කොටස් හතරක් මම කපාගෙන තියෙනවා. ඉතින් මේකේ කණපිට පැත්ත මේ විදිහට මම මාක් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට මේ පොකට් එක මේ විදිහට මල්ලන්න බෑ. ඉතින් පොඩ්ඩක් ලස්සන කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ විදිහට කොනේ ඉඳන් අඟල් 3ක් ලකුණු කරනවා. ඉතින් ඒ වගේම තමයි පහලටත් මම අඟල් 3ක් ලකුණු කරගන්නවා. ඒ විදිහට ලකුණු කරගෙන මේ විදිහට අපිට පුළුවන් කොටුවක් ඇඳගන්න. ඉතින් කොටුවක් ඇඳගෙන ඒක රවුම් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ හැඩය තවත් ඔය කැමති ආකාරයකට වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට මම කොටු හැඩයක් ඇඳගන්නවා අඟල් 3-3 ලකුණු කරලා. ඊට පස්සේදී මේ විදිහට මම මුල්ල හැඩ කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ විදිහට අඟලක් විතර තියලා වාඩි පුළා මේ විදිහට මුල්ල හැඩ කරගන්න. ඊට පස්සේ අපිට මේක කපා ගන්න පුළුවන් මේ විදිහට. දැන් මම ලෑස්ති වෙන්නේ ඉනට දාන පටි කොටස කපා ගන්න. මම මේ විදිහට රෙද්දක් දෙකට නමාගෙන තියෙනවා අස්වාට දෙකකට හිටින විදියට. ඊට පස්සේ අඟල් එකයි කාලෙක පටි කොටසක් මට අවශ්‍ය වෙනවා. ඉතින් එකයි කාලයි දෙකම හමාරයි. ඒකට තවත් මහුන් වාසි අඟලක් එකතු කරා ඊට පස්සේ අඟල් 3 හමාරයි.
ඉතින් අඟල් තුනහමාරක පටියක් කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි මේ තුනහමාරට තවත් අඟල් එකහමාරක් විතර එකතු කරලා අඟල් පහක් විතර මේ විදිහට මම ලකුණු කරගන්නවා කොණෙන්. ඊට පස්සේ ටිකින් ටික තමයි අඩු කරගෙන තුනහමාර දක්වා මම යන්නේ. ඉතින් මැද හරියට වෙද්දි මේ විදිහට තුනහමාර ලකුණු කරගන්න, කොණෙන් අර විදිහට පොඩ්ඩක් වැඩියෙන් ලකුණු කරගන්න. එතකොට ඔයාගේ බෙල්ට් එක ගොඩක් ලස්සනයි. මෙන්න මේ විදිහට ලකුණු කරගෙන ඒක රේඛාවකින් යා කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක කපා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට දෙකට නැමිලා තමයි මේක මැහෙන්නේ මේ විදියට. ඉතින් මේ විදිහට සියලු කොටස් ටික කපාගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් මේක මහගන්න. මම මුලින්ම මේ විදිහට මගේ පොකට් කොටස තමයි මහගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට හොඳ පිට කොටස් දෙක එක පැත්තට වෙන්න, මැදට පැත්තට වෙන්න තියාගන්න, ඇතුල් පැත්තට වෙන්න තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් එළියේ මේ විදියට මහගෙන යන්න. ඉතින් මේක මහගෙන යද්දි මේ විදියට අඟල් බාගි මැහුම් වාසිය තියෙන මහගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදියට වටේටම මහගෙන මේ විදියට ඔයාලට පුළුවන් මුළු කපා ගන්න. එතකොට ඔයාලට මේක අනිත් පැත්තට හරවද්දි ගුලි ගැහිමකින් තොරව හොඳට අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මොකක් හරි ආධාර කරගෙන ඔයාලට මෙන්න මේ මුළු ලස්සන කරගන්න වෙනවා. දැන් අපිට තියෙන්නේ මේ විදිහට පොකට් දෙකම මහගෙන මේ විදිහට අපේ ඉදිරිපස පළු දෙක අරගෙන ඒකට සම්බන්ධ කරගන්න. ඉතින් ඊට කලින් පොකට් දෙක ඔයාලට පුළුවන් හොඳට අයන් කරගන්න. එතකොට ඔයාලට මේක මහගන්න පහසුයි. ඉතින් මේ විදිහට අපි කට් මාක් දාගෙන තියාගෙන තියෙන තැනට තමයි අපි මේ විදිහට ඉලාස්ටික් එක අල්ලන්න ලෑස්ති වෙන්නේ. ඉතින් එතනින්දන් ඒ නිසා එතනින්දන් පහලින් තමයි අපි මේ විදිහට පොකට් එක අල්ලගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම උඩම ඉඳන් අඟල් තුනහමාරක් විතර මේ විදිහට ලකුණු කරනවා. ඉතින් ඔයාලා ඔයාලට කැමති ප්‍රමාණයකට පහලට ලකුණු කරලා මේ විදිහට පොකට් එක අල්ලගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඒ විදිහට ලකුණු කරගන්න. එතකොට ඔයාලට එකේලිය මේ විදිහට පොකට් එක තියාගෙන හරියටම අල්ලගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට පින් වලින් රඳව ගන්නවා. ඉතින් මේ පැත්තේ අපේ කකුලටත් මේ විදිහටම අර විදියටම ඔයා මනින්න එහා පැත්ත පළුවට තියපු ප්‍රමාණයම මැනලා මේ විදිහට පුළුවන් පොකට් එක තියලා අරකට වගේම කටු වලින් රඳව ගන්න. ඉතින් මේ විදිහට කටු වලින් රඳවගෙන දැන් අපිට පුළුවන් මෙන්න මෙතනින් පටන් අරගන්න. ඉතින් ඔයා කොනේම මේක මහගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයා මහන මැස්ම එකේලිව තියෙන ලස්සනට මහගන්න ඕන වෙනවා. ඉතින් එහෙම නැති වුණොත් මේකේ ලස්සන නිමාවකින් යුතුව ඔයාට එන්නේ නැහැ. මොකද පොකට් එක අපි එළියට පේන්න ලස්සනට මහන නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ මැස්මවල් එකේලිව යන්න අවශ්‍ය වෙනවා. ඒ විදිහට එක පළුවකට අපි පොකට් එක අල්ලගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ අනිත් පළුවටත් මේ විදිහට පොකට් එක අල්ලගන්න. ඉතින් ඒ විදිහට කොටස් දෙකටම මම පොකට් එක අල්ලගෙන තියෙනවා. ඉතින් මම ටිකක් තදවර්ණ පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට මේක පැහැදිලිව පේන්න ඕන නිසා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එකට තියාගෙන අපිට මේ කරු මූට්ටුව කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඕවර්ලොක් මැෂින් එකේම මේක මහගෙන යනවා. ඉතින් මූට්ටු මැස්මත් වෙන නිසා ඉතින් ඔයාලට පුළුවන් සාමාන්‍ය මැෂින් එකක් තියෙන කෙනෙක් නම් ඉතින් සාමාන්‍ය මැෂින් එකේ මහගෙන ඊට පස්සේ ඕවර්ලොක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පිටුපස පළුවත් ඒ විදිහට හොඳ පිට දෙකකට තියලා මේ විදිහට මම කරුව මූට්ටු කරගන්නවා. ඉතින් මේ විදිහට ඉදිරිපස පළුවේ අපි කරු මූට්ටු කරගෙන ඉවර වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ආට පුළුවන් මේ විදිහට ඉදිරිපස පළුව සහ පිටුපස පළුව මේ විදිහට එකමත එක තියාගන්න. ඒ විදිහට තියාගෙන මේ විදිහට යටින් ඔය මූට්ටු කරගත් ස්ථාන හරියටම එකම තැනට තියෙන මේ විදිහට තියාගන්න. ඊට පස්සේ ඒ විදිහට තියාගෙන ඔයා බලන්න මේ අවස්ථාවේ ඔයාගේ කකුල් දෙකම එක සමානව තියෙනවද කියලා. ඉතින් මම කියපු ආකාරයට මැනලා කපාගෙන තියෙනවනම් ඒක ඔයාලට වරදීන්නේ නැහැ. ඉතින් ඔයා මේ විදිහට චෙක් කරලා බලන්න පොඩ්ඩක් වැඩි තැන් තියෙනවනම් කපා ගන්න පුළුවන් මේ වෙලාවේ. ඉතින් ඒ විදිහට ඇතුල් පැත්ත සහ මේ විදිහට සයිඩ් මූට්ටුව දාගන්න තමයි දැන් අපිට තියෙන්නේ. ඉතින් මුලින්ම අපි මේ විදිහට සයිඩ් මූට්ටුව තමයි දාගන්නේ. මොකද අවුට්ලයින් එකක් මහගන්න අපිට අවශ්‍ය වෙන නිසා. ඉතින් ලිනන් පෑන්ට් එකක හරිම ලස්සනයි අවුට්ලයින් එකක් මහගත්තම. ඉතින් ඒ නිසා මුලින්ම මේ විදිහට සයිඩ් මූට්ටුවම
දාගන්නවා. ඉතින් මේ විදිහට එක පැත්තක් මූට්ටු කරගෙන ඉවරයි. දැන් මම මේ විදිහට අනිත් පැත්තත් මූට්ටු කරගන්නවා. දැන් අපිට පුළුවන් අපි මූට්ටු කරගත්ත මෙන්න මේ ප්‍රමාණ පොඩි කොටස් අපිට පුළුවන් පිටිපස පළුවට මෙන්න මේ විදිහට තියලා ළඟින්ම මහගෙන යන්න, එකේලිව මහගෙන යන්න අවශ්‍ය වෙනවා. ඉදිරිපස පැත්තට නෙමෙයි තියාගන්නේ, එහෙම නැත්නම් වාගේ පොකට් එක මහිලා යනවා. ඉතින් මේක පිටිපස පළුවට තමයි හරවලා තියාගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ තියෙන විදිහට අපි ලස්සනට මහාගත්තට පස්සේ පේන විදිය මේ විදියට. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියටම අනිත් පැත්තෙත් මේ විදියට අවුට්ලයින් එක ගහගන්න. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මේ විදියට අපේ මැද මූට්ටුව දාගන්න. ඉතින් අවසානයේ තමයි මේ විදිහට මැද මූට්ටුව දාගන්නේ. ඉතින් ඔය නිතරම මෙතන සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් එකට මෙතන මූට්ටු වෙලා තියෙන ස්ථාන එකම තැනට තියෙන්න තමයි මහ ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට දෙස්රයක් නමලා අපේ පෑන්ට් එකේ ඉන කොටසේ වාටිය මේ විදිහට මහ ගන්න. අපි අඟලක ප්‍රමාණයක් ඉතිරි කරගෙන තියෙනවා. ඉතින් ඒ අඟලේ ප්‍රමාණය ආට පුළා මේ විදිහට දෙස්රයක් නමලා එකම ගානට ලස්සනට මහගෙන යන්න. ඉතින් ඒ විදිහට ඉනේ වාටිය මහගෙන ඉවර කරගෙන තියෙනවා. දැන් අපිට තියෙන ඉලාස්ටික් එක අල්ලගන්න. ඉතින් මම අඟලක ඉලාස්ටික් එකක් තමයි අද අරගෙන තියෙන්නේ. මගේ ඉනවට මීම අඟල් 30ක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉනවට වීමට වඩා අඟල් 3ක් අඩුවෙන් තමයි අපි ඉලාස්ටික් එක කපා ගන්නෙ. ඉතින් ඔයාලට ඇද ගොඩාක් ඇදෙන සුළු ඉලාස්ටික් එකක් නම් තියෙන ඊට වඩා අඟල් 2ක් විතර 1ක් විතර අඩුවෙන් කපා ගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේ විදිහට උඩ වාටිය ඉඳන් අඟල් භාගයක් පහළට ලකුණු කරගෙන යනවා වටේටම. ඉතින් ඒ විදිහට ලකුණු කරගෙන ගිහිල්ලා ඒ ලකුණු කරගත්ත තැනට තමයි අපේ ඉලාස්ටික් එකේ උඩ කොටස තියාගන්නේ. ඉතින් ඉලාස්ටික් එක මම කපාගෙන මේ විදිහට මූට්ටු කරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේදී මේක කොටස් හතරකට මේ විදිහට සමාන කොටස් හතරකට බෙදා ගන්නවා. මුලින් දෙස්රයක් නමලා බෙදා ගන්නවා. ඊට පස්සේ නැවතත් ඒක දෙකට නමලා කොටස් හතරකට බෙදාගෙන ඒ මෙන්න මේ විදිහට මූට්ටු කරගත්ත ස්ථානයේ ජොයින්ට් එකකට වෙන්න ගහ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අනිත් පැත්තට කලිසමේ කකුල් දෙක මේ විදිහට දාලා අරගන්න. නැත්තම් ඔයාලට ඒක පැටලිලා වගේ තමයි ඉලාස්ටික් කොටස තියෙන්නේ. ඉතින් මේ විදිහට කරගත්තම තමයි ඒකේ පැටලෙවිච්ච ගතිය හැරිලා යන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට අපි අර මාක් කරගත්ත ස්ථාන හරියටම තියෙන අපේ මූට්ටු කරගත්ත ස්ථාන වලට තියලා පින් වලින් රඳව ගන්න. එතකොට අපිට පුළුවන් සමානවම මේ ඉලාස්ටික් එක හැමතැනටම හරියට යන විදිහට බෙදා ගන්න. ඒ විදිහට අපි පින් වලින් රඳවගෙන දැන් අපිට පුළුවන් මේ විදිහට මහගෙන යන්න. ඉතින් මම මේ ඉලාස්ටික් එකේ උඩ මුදුනේම තමයි මහගෙන යන්නේ. ඉලාස්ටික් එක ඕනවට වැඩි ඔයා අදින්න යන්න එපා. එහෙම නොවතින් ඔයාගේ ඉනට වඩා මේ විදිහට ඇදිලා ඉලාස්ටික් එක ඇදිලා මැහුණට පස්සේදී ඉනට වඩා ලොකු වෙනවා. ඉතින් ඒ නිසා ගොඩාක් ඉලාස්ටික් එක අදින්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට ඇදගෙන මෙන්න මේ විදිහට මුදුනේම මහගෙන යන්න. එකින් එක කටු ගලවන්න, ඔක්කොම කටු එකපාර ගලවන්න නැතිව මේ විදිහට මහගෙන යන්න. ඉතින් ඒ විදිහට උඩ මුදුනේ මැස්ම අපි දාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට යටින්ම නැවතත් මහගෙන යන්න. ඉතින් සමහර පෑන්ට් වල මම දැකලා තියෙනවා මැදිනුත් මහගෙන තියෙනවා. ඒ කියන්නේ මැස්ම වල තුනක් ගිහින් තියෙනවා. ඉතින් ඒ විදිහට කරන්න අත්‍යවශ්‍යම වෙන්නේ ආසයි නම් ඒ විදිහට කරගන්නත් පුළුවන්. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත අනුව කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට දෙපැත්තෙන් විතරයි ඉලාස්ටික් එකේ මහගන්නේ. ඉතින් ඊට පස්සේ දැන් අපිට පුළුවන් මේ විදිහට අපේ යට වාටිය දෙසරයක් නමලා කලිසමේ මහගන්න.
ඒ විදිහටම අපිට පුළුවන් අනිත් කකුලත් මහගන්න ඉතින් කකුල් දෙකේම වාටි එක සමානව තියාගන්නවා සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ මම මේ විදිහට අඟල් එක හමාරක් විතර පළල රෙදිපටි කොටසක් කපාගෙන තියෙනවා. ඉතින් ඒක මේ විදිහට මැදට දෙස්තරයක් නමා ගන්න දෙපැත්තෙන් ඊට පස්සේ නැවතත් නමා ගන්න. ඉතින් මේ නිර්මාණය කරගන්නේ අපේ ඉනට අල්ලන පටි කොටසක්. ඉතින් මේක අපි බෙල්ට් එක රඳව ගන්න තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ විදිහට එකට තියලා මහගෙන ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට පුළුවන් අනිත් පැත්තෙනුත් මේ විදිහට කොනේම මහගෙන යන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ මගේ බෙල්ට් එක මහ ගන්න. ඉතින් මෙන්න මේ විදිහට දෙකට නමා ගන්න ඇතුල් පැත්තේ හොඳ පිට පැත්ත තියෙන විදිහට දෙකට නමාගෙන මේ විදිහට මහගෙන යන්න. ඒ විදිහට මහගෙන ආඩ පුළුවන් මෙන්න මේ විදිහට බෙල්ට් එක දෙකට නමා ගන්න. නමාගෙන හරි බැඳින් වෙන් කරගන්න පුළුවන්. හරි මැදි වෙන් කරගෙන ආඩ පුළුවන් මේක හොඳ පිට පැත්තට හරව ගන්න. ඉතින් ඒ විදිහට හරවගෙන ආඩ පුළුවන් මෙන්න මේ මුළු ලස්සනට හදා ගන්න. හදාගෙන ආඩ පුළුවන් කොටස් දෙකම හොඳ පිට පැත්තට හරවගෙන මෙන්න මේ විදිහට එකට තියලා මහ ගන්න. මහගෙන ඕවර්ලැප් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපිට පුළුවන් අපේ හුක් එක කොතනද රඳවන්න කියලා මේ විදිහට මැනලා බලන්න. ඉතින් පොකට් එකේ තියෙන මෙන්න මේ උඩ තියෙන ප්‍රමාණය වා දෙකට මැදින් බෙදා ගන්න. ඒ තියෙන තැන මේ විදිහට මාක් කරගෙන අපිට පුළුවන් බෙල්ට් එක රඳවන්න අවශ්‍ය කරන හුක්ස් මහ ගන්න, අවශ්‍ය තැන තීරණය කර ගන්න. ඉතින් ඔයාලට මෙතනම අවශ්‍ය වෙන්නේ ඔයා කැමති තැන් වලින් මේවා මහ ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි අපේ බෙල්ට් එක පාවිච්චි කරලා තමයි මේ හුක් එක මහ ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ගොඩක් අය කරන වරදක් තමයි හිතේ මිම්මට හුක් එක මහන්න යනවා. ඊට පස්සේදී අපිට බෙල්ට් එක රඳව ගන්න මදි හෝ වැඩි වෙනවා. මෙන්න මේ විදිහට බෙල්ට් එක තියාගන්න. තියාගෙන මේ විදිහට ඔයාගේ පටි කොටස එක සැරයක් නමලා මෙන්න මේ විදිහට එක පැත්තකින් මහගෙන ඉන්න. මම මේ විදිහට මුලින්ම උඩ පැත්තට තියලා මහ ගන්නවා. මේ විදිහට තියලා උඩ මුදුනේම මහ ගන්න. ලොකු ප්‍රමාණයක් අතාරල මහන්න එපා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අතරින් වාගේ බෙල්ට් එක තියාගන්න. ඊට පස්සේදී ඒක ගොඩාක් තද කරලා මේ විදිහට ගන්න එපා. පොඩි ලිහිල් බවක් තියෙන්න ඔයාගේ පටි කොටස මේ විදිහට තියාගෙන අඟල් භාගයක් ඔයාගේ පටිය ඉවර වෙන තැනින් ඉදිරියට තියලා මේ විදිහට කපා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වැඩිපුර තියාගත්ත කොටස මේ විදිහට ඇතුල් පැත්තට නමලා මෙන්න මේ විදිහට කොනෙම මහ ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මහගෙන තියෙන්නේ. ඉතින් ඒ විදිහම ඔයාලට පුළුවන් මේ විදිහට පිටිපස්සට ඒ තියෙන ප්‍රමාණයෙන්ම මේ විදිහට හුක්ස් අල්ල ගන්න. ඉතින් ඊට පස්සේ අපේ බෙල්ට් එක හොඳට රැඳවිලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ පෑන්ට් එක වලට මේ විදිහට හුක්ස් සහ බෙල්ට් දා ගන්න නැතිව නිකම් වුණත් ඉලාස්ටික් කරලා අඳින්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි ලස්සනට මහගෙන තියෙනවා. ඉතින් දැන් ඔයාටත් පුළුවන් අඩු වියදමකින් ගෙදරදිම ලස්සන ලිනන් පෑන්ට් එකක් මහගන්න. ඉතින් ඒ විදිහට මහන ෆොටෝස් Motherboard with Ishu කියන අපේ පබ්ලික් ගෲප් එකත් එක්ක ෂෙයා කරන්න, යාළුවන්ටත් බලන්න, මටත් බලන්න. ඉතින් එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ආ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්න මං Ishu.